පළවෙනි ටෙස්ට් තරඟයේ අවසානයත් එක්ක ගොඩක් අය කිව්වේ තනතිල තරඟයේ විසඳුමක් බලාගෙන හදපු එකක් නොවේ කියලා. මේ චෝදනාව මුලින්ම නගපු කෙනෙක් තමයි දිමුත් කරුණාරත්න. දිමුත් කියන්නේ මේක ටෙස්ට් තරඟයකට හොඳ තනතිල්ලක් නොවේ කියලා. බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙනිමට ලකුණු 500ක් ගත්තත් අපේ පිතිකරුවා ලකුණු 700කට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. අපේ ක්‍රීඩකයින් ලොකු ලකුණු ප්‍රමාණයක් අරගෙන මේ තනතිරුවේ උන්ට පීඩනයක් දුන්නා. ඒත් මම හිතන්නේ නැහැ මේ තනතිරුව ටෙස්ට් තරඟ සඳහා යෝග්‍යයි කියලා. මොකද තරඟේ පුරාම කණ්ඩායම් දෙක මේ විකට්ටුවේ ලකුණු 1500කට වැඩි ප්‍රමාණයක් රැස් කළා. මම හිතනවා තනතිල්ල මීට වඩා පන්දු යවන්නන්ටත් හිතකර වුණා නම් හොඳයි කියලා. ඒක නිසා ඊළඟ තරඟයට පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද යෝග්‍ය 50යි 50 තනතිරුවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙහෙම කිව්ව දිමුත්‍ර නම් තරඟේ ලකුණු ගන්න ලැබුණේ නැහැ. දිමුත් බංග්ලාදේශයේ පිතිකරුවත් හොඳට ක්‍රීඩා කළා කියලාත් කියන්නේ ඔවුන්ට යන්න ඕන ගෞරවයක් දෙන ගමන්. ඉනිම් දෙකේදීම හොඳින් පිතිකරණය දුණු මොමිනුල්ගේ පිති අනුභවය විශිෂ්ටයි. අවසන් දවසේ පළමු භාගයේ ගොඩක් තීරණාත්මකයි. අපි කඩලු ගත්ත නම් අපිට ජයග්‍රහණයටත් ලොකු අවස්ථාවක් තිබුණා. මොමිනුල් සහ ලෙන්ඩන් ගොඩක් හොඳින් පහර දුන්නා. ඔවුන් තමන්ගේ කඩලු නිකරුණේ විසකලේ නැහැ. තනතිරුවෙන් අපේ පන්දු යවන්නන්ට කිසිදු වාසියක් තිබුණේ නැහැ. දඟ කැවීමක් සහ ඉපිලීමක් තිබුණේ නැහැ. දෙමුත්ගේ මේ කතාවට බංග්ලාදේශ නායකයා නම් ඒ තරම් කැමැත්තක් නැහැ වගේ. එයා එහෙම කියන්නේ කොහොමද? සමහර තනතිරු වේග පන්දු යවන්නන්ට සහය දෙනවා. සමහර තනතිරු දඟ පන්දු යවන්නන්ට සහය දෙනවා. තවත් සමහර තනතිරු පිතිකරුවන්ට සහය දෙනවා. මේක ඒ වගේ එකක්. පළවෙනි දවසේ ඉඳලා අවසාන දවස වෙනකම්ම පිතිකරුවන්ට හොඳ තනතිල්ලක් තමයි තිබුණේ. මේ විදිහේ තනතිල්ලක් ලැබිලා තව මොනවද දන්නේ නැහැ එයා ඉල්ලන්නේ. හැබැයි මොහමදුල්ලා නම් කිව්වේ ICC කියන්නේ දිමුත් කියන දේම තමයි කියලා. ඒ කියන්නේ පිතිකරුවන්ට හරි පන්දු යවන්නන්ට හරි අසාමාන්‍ය විදිහට සහය දෙන තනතිලි හදන්න බෑ කියලා. මේ විදිහට තනතිලි වලින් තරඟයට අනවශ්‍ය විදිහට බලපෑම් වුණ මෙල්බන් තනතිල්ල වගේම ඉන්දියාවයි දකුණු අප්‍රිකාවයි අතරේ අන්තිම ටෙස්ට් තරඟයේ තිබුණ වොන්ඩර්ස් ක්‍රීඩාංගණය ගැනත් මේ විදිහ ICC පැමිණිලි ආපු නිසා චිතගොන් වලටත් මොනවද වෙන්නේ කියලා අපිට ඉස්සරහට බලා ගන්නට පුළුවන්. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔය අපේ channel එකට subscribe කරලා නැතිනම් වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව යහළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.